විසූති අවසර දුන්නට වරප්‍රසාද ප්‍රශ්නයක් ගරු කතානායකතුමනි, ඊයේ මම බන්ධනාගාරයෙන් මේ ගරු සභාවට එන්න පොඩ්ඩක් ප්‍රමාද වුණා. මම මට ඇහුනේ නෑ ගෞරවනීය කතානායකතුමා මේ වගේ දෙයක් කියනවා. නමුත් ජාතික පුවත්පතක් වන ලංකාදීප පුවත්පතේ මා සභාගත කරන අද තියෙනවා රංජන්ගේ කටහඬ පටවල වැඩිපුර තියෙන්නේ කුණුහරප මන්ත්‍රීද දීම ගැන සලකා බලයි ගරු කතානායකතුමා කියයි කියලා. අරු කතානායකතුමනි, මම බොහොම වගකීමෙන් මම හිතනවා තමුන්නාසේ ඉන්නේ මන්ත්‍රීවරුන් ආරක්ෂා කරන්න. මං කවදාවත් මේ මම පහුගිය ටිකේ ගරු අගමැතිතුමා මහින්ද රාජපක්ෂ මහත්මයා කිව්වා මගේ කටහඬ පට ගැන කොමිසමක් දාන්න, ජනාධිපති කොමිසමක් දානවා කියලා. මම ඒකට ඇඟිලි ගැනගෙන බලා ඉන්නවා. මොකද ලංකාවේ ජනතාවට අයිතියක් තියෙනවා තමුන් ඡන්දෙ දුන්නු, තමුන් කාර් පර්මිට් දුන්නු, අවුරුදු පහෙන් පස්සේ විශ්‍රාම වැටුප් දුන්නු, කරන් බිල් ලයිට් බිල් සැප වාහනවලට ගෙවන මේ පුද්ගලයන්ගේ පැටිකිරිය කතාබහ ජීවත්වන ක්‍රමය ගැන දැනගන්නට අයිතිය තියෙනවා. ඒ ගැන මේ කටහඬ පටහරා දැනගන්න ජනතාවට පුළුවන්. එහින්ද මම වගකීමෙන් කියනවා මේ කටහඬ පටවල තියෙන්නේ මම දුන්නු කටහඬ පටවල බොහොම වගකීමෙන් මම හරියට බලලා මම කතා කරපු ගරු අගමැති මහින්ද රාජපක්ෂ මහත්මයාගේ කටහඬ පට දෙකක්, එතකොට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ හඬපටයක්, SB දිසානායක මහත්මයාගේ හඬපටයක්, කැබිනට් ඇමති මහින්දානන්ද අලුත්ගමගේගේ බිරිඳ ආශා අලුත්ගමගේගේ කටහඬ පට දෙකක්, විමල් වීරවංශ මහත්මයාගේ බිරිඳ ශශී වීරවංශගේ කටහඬ පට එකක් සහ ශ්‍රී ලංකා අධිදාස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහත්මයාගේ හඬපටයක්. මේ එකදු හඬපටයකවත් කුණුහරප නැහැ. නමුත් කොහොමද ඔබතුමා හෝ මේ සභාවේ කවුරු හරි මොකද්ද නිර්ණායකයේ කොහොමද මේ කුණු හබ්බ කුණු හරුප කියන එක නිර්වචනය කළේ? හොඳයි ගරු මන්ත්‍රීතුමා, මේ සම්බන්ධයෙන් පුවත්පත් වලින් දෙන ශීර්ෂපාර ගැන මට බරිබන්, නමුත් මාත් කනගාටු වෙනා ගැන මම පොඩ්ඩක් හොයලා බලන්න. කුණු හරුප වෙනුවට අසභ්‍ය කියනවා නම් අසෝබනයි කියන වඩා හොඳයි. ඒ නිසා මම පොයින්ට් එක ගන්නම්. අවශ්‍ය විදිහට අදාළ පුවත්පත් සමඟ සාකච්ඡා කළා යම්කේ නිවැරදි කිරීමක් කරන කතා කරන්නේ. හොඳයි බොච්ච නෑ අපි කියන දැන් ඔබතුමා කියපු කරුණ මම ගන්නම්. මේ මට ඒක තමයි මම පුවත්පත් ආයතනය සම කතා කරලා අවශ්‍ය විදිහට කටයුතු කරන්න. බොහොම ස්තුතියි. ඔව් කියන්න ගරු මන්ත්‍රීතුමා. අරු කතානායකතුමනි, දැන් ඔබතුමා දැන් දැනුත් මාධ්‍ය ඉන්න ඔබතුමා දැනුත් කිව්ව අසභ්‍ය කියලා ලොක්කා. එතකොට ඒකත් දැන් යනවනේ අසභ්‍ය. දැන් බලන්න කොහොමද කියලා. ඒක තමයි හොයලා බලන්න ඕනේ. මම ඒක දැන් මට එන්නේ මට කියන්නේ. දැන් ආය කිව්වම ලොක්කා අරගොල්ලෝ ලියනවනේ. ගරු ඔරේ මේ පුදුම ආණ්ඩුවක්. ඒ කියන්නේ දැන් 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 ඔබතුමා දැනුත් කියනවා අසභ්‍ය කියලා. එතකොට දැන් අර කට්ටිය දැන් ලියනවා අසභ්‍ය. කුණුහරප වෙනුවට කුණුහරප වචනේ වෙනුවට මොකද වෙන්නේ? ඒකයි මං කියවන්නේ. ඒක කියලා කුණුහරප වෙනුවට අසභ්‍ය කියන වචනේ අර කතානායකතුමනි මම හොයලා බලන්න. එතකොට ජනාධිපතිලා මං කියන කුණුහරප අහන් ඉන්නවා. ඔබතුමාට කන් දුන්නානේ මං. ඒකලොත් වැරදි නේ සර්. හොඳයි හොඳයි. ඔබතුමාට කන් දුන්න මං. පොවිතුදී. හොඳයි හොඳයි. හරි 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 මොකද මම ඔබට මිනාලි දුන්න දැන් කවුරු වරා ගත්තා. මම අදාළ ආයතන සම කතා කරන්න කතා කරලා මම දැනුවත් කරන්න.